තොර සතුටින් පිරි නිවසක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා බහ කරන්න අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථික ආචාර්ය කළමණ උපදේශක සහ දේශක ආචාර්ය ප්‍රේමසිරිගමගේ මහත්මයා අයබෝන් ඔබතුමාට ප්‍රේමසිරි මහත්මයා අපි කලින් වැඩසටහන් වලදී කතා බහ කරා මූල්‍ය කළමණාකරණය ගැන මේ මූල්‍ය කළමණාකරණයේදී තවත් වැදගත් දැක් තමයි නෑ සහ ඉතුරුම් කියන කාරණාව සාමාන්‍යයෙන් අපිට නිවසක දකින්නට ලැබෙන ණය වර්ග මොනවාද ඔව් දැන් විශේෂයෙන්ම අපි මෙතන කතා කරන්නේ ව්‍යාපාරයක් සම්බන්ධ කරගෙන නෙමෙයි පවුලේ දියුණුවට මොන වගේ අපි ණය ගත යුතුද කියලා එතකොට ඒක විවිධාකාර ණය අපිට විග්‍රහ කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අපි ගන්නවා එක ණය වර්ගයක් පාරිභෝජන ණය කියලා ඔබට මේක දකින්න පුළුවන් විශේෂයෙන්ම අපි ඊට අමතරව ගන්නවා නිවාස ණය කියලා ඊට අමතරව ආයෝජන ණය ආයෝජන ණය කියන්නේ තරුමිනි අපිට අවශ්‍ය වුණොත් එහෙම ස්වයං රැකියාවක් කරන්න ඒකට අදාළ ණය තමයි අපි ආයෝජන ණය කියලා විග්‍රහ කරන්නේ ඊට අමතරව ණයපත් නැත්නම් අපි කියනවා ඒකට ක්‍රෙඩිට් කාඩ් ණය කියලා ඒ කියන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ණය ලබා ගැනීම ඒ වගේම හදිසි අවශ්‍යතා අපි කියනවා ක්ෂණික ණය කියලා ඊට අමතරව පුද්ගලිකව සමහර අයට ණය ගන්න අවශ්‍ය වෙන විවිධ හේතු නිසා වන්දනා ගමන් වලට නැත්නම් විනෝද කටයුතු වලට සමහර ණය ගන්නවා ඊට අමතරව ගිනි පොලියට නැත්නම් මාසෙට 10% සිට 15% 20% දක්වා ගිනි පොලියටත් මේ පවුල නඩත්තු කරන්න ණය ගැනීම කරනවා මේවා පොදුවේ තරමිනි අපිට දකින්න පුළුවන් පවුලක් නඩත්තු කරන්න යන ණය වර්ග කියලා අපිට විග්‍රහ කරන්න පුළුවන් එතකොට ප්‍රවේශිර මහත්මයා අපිට මේ ණයන්තරව කොහොමද අපි අපේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්නේ දැන් කළමනාකරණයේ පැත්තෙන් ගත්තොත් එහෙම ගෘහ කළමනාකරණයේදී අවධාරණය යොමු කරන ප්‍රධාන කාරණයක් තමයි ණයෙන් තොර නිවසක් කියන කතාව. ඒතර ආගමික නායකයෝ ගත්තොත් බුදුන් වහන්සේ ගත්තොත් ඒ වගේම යේසුස් වහන්සේ ගත්තොත් නම්බිදායකතුමා ගත්තොත් මේ සියලුම දාර්ශනිකයෝ පවා ආගමික නායකයෝ පවා කියනවා මේ නිවසකට ණය ලංකර ගැනීම ණයක් ලංකර ගැනීම හා සමානයි කියලා. එහෙමනම් අපි බලන්න වෙනවා ණයෙන් තොර පවුලක් එහෙම නැත්නම් ඉතිරි කිරීම් වලින් සම්පෝෂිත පවුලක් ගොඩනගා ගන්න ක්‍රම පිළිබඳව මම හිතන ඉදිරියේද අපි තවදුරටත් කතා කරගෙන අවශ්‍ය කාරණයක් වේ. මා සතුව තිබෙන මේ පත්‍රයේ තිබෙන ණය උගුල කියලා මාතෘකාවකින් මේ කුමක්ද මේ අදහස් කරන්නේ? ඔව්. දැන් අපේ රටේ ගත්තොත් තරමිනේ මුළු පවුල් 165ක් විතර ලංකාවේ සිටිනවා. මේ 165න් මම හිතන්නේ 10%ක්වත් නැහැ ණය වලින් තොර පවුල්. ඒ කියන්නේ බහුතර පවුල් අද වෙනකොට ඒ ණය කියන එකට හිර වෙලා තියෙන්නේ. මේ ණය කියන එකට හිරවීම සහ ණය උගුල කියන්නේ දෙකක්. ණය උගුලේදී ණයෙන් බේරෙන්න බෑ. ගැලවෙන්න විදිහක් නෑ. හැබැයි ණය වෙච්ච කෙනා එන ආදායමෙන් යම් ආකාරයකට යාට ගෙවා ගන්න පුළුවන්. හැබැයි ණය උගුලේදී වෙන්නේ එන්නම අර මීය උගුලට අහුණා වගේ යාට ගැලවෙන්න බැරි උගුලකට අහුවීමක්. ඒතර උගුලකට අහුවීම අපිට ඒක निराකරණය කරගන්න තියෙන ඔය ආදායම් සහ වියදම නිසි ලෙස විශේෂයෙන් අපි ගත්තොත් අරමිනේ දැන් ගෙදරට ලැබෙන ආදායම අපිට ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ණය ගුලෙන් ගැලවෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි අපේ ආදායම අපි වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. නමුත් ආදායම වැඩි කරගත්තට වැඩක් නැහැ. ඒ හා සමානව වියදම වැඩි වෙනවා නම්. එහෙමනම් එකක් තමයි අපේ ආදායම වැඩි කරගන්න ක්‍රම අපි හිතන්න වෙනවා නිවස යන විදිහට. අනිත් පැත්තෙන් ඒ නිවසේ කරන වියදම හැකි පමණ අවම කරලා නැත්නම් වියදම කළමනාකරණය කිරීම තුළින් විතරයි අපිට මේ ණය ගුලෙන් ගැලවෙන්න තියෙන වෙන විකල්ප මාර්ග මුකුත් නැහැ. ඒ කියන්නේ ස්වීප් එකක් ඇදීම හෝ වෙනත් ධන යෝගයක් පහළ වෙලා හෝ එකට වෙන ක්‍රම අපිට දකින්න නැහැ. ඔබතුමා දැන් කලින් සඳහන් කරන්නේ 10%කටවත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ණයෙන් තොරව ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ 90%ක් වගේ ප්‍රමාණයක් මේ ණය බැරින් පෙර කියලා ඉන්නේ. කොහොමද මේ වෙලාව වැඩසටහන බලන්න කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ණය වෙලා ඉන්නවා නම් කොහොමද ඒන් මිදෙන්නේ? ඔව් මම තව පොඩි විග්‍රහයක් කරන්නම්. මේ දැනට සති කීපයකට කලින් ලෝකයේ ණය ඒ රටවල් ඒ රටවල ඉන්න ජනගහනය මොන මොන ණය ගන්නවද කියලා පර්යේෂණයක් කරලා තියෙනවා. අපේ ලංකාව තමයි ලෝක වාර්තාව තියලා තියෙන්නේ. ලෝක වාර්තාව තියලා තියෙන්නේ උගස් බඩු වැඩියෙන්ම නැත්නම් ස්වර්ණාභරණ වැඩියෙන්ම තියෙන රට තමයි ලංකාව. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලංකාවේ බැංකුවලින් නිකුත් කරන ණය වලින් 15%ක් නියෝජනය වෙනවා ස්වර්ණාභරණ තියලා ණය ගැනීම. ඒතර අපේ අසල්වැසි ඉන්දියාවේ 4%.
ඉන්දියාවටත් වඩා හතර ගුණයක් අපේ රටේ විශාල ණයක් කරගන්න. ඉතින් ඒකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපිට හිතට ගන්න තියෙන්නේ. මේ ස්වර්ණාභරණ තියන්නේ කුමක් සඳහාද? විශේෂයෙන්ම පාරිභෝජන ණය සඳහා, එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න සැඳකියාවක් ආරම්භ කරන්න ණය ගන්න නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ණය උගුල තව හිරවිලා තියෙනවා. මේ වගේ ක්‍රමත් අපේ රටේ පවතින නිසා ඒතර ජනතාව විදිහට අපි දැනුවත් වෙන්න ඕන. මේ වගේ ණය ගත්තොත් අපි කොහොමද මේක ගෙවන්නේ? පොලියකුත් එක්ක අපිට ගෙවන්න සිද්ධ වෙන විශාල පොලියක්. ඉතින් මේ නිසා මම හිතන්නේ විශාල කළමනාකරණ ක්‍රම අපි විශේෂයෙන්ම ගෘහණිය දැනුවත් වුණත් මම හිතන්නේ පවුල මේ ණය උගුලට හිරවීම හෝ ණය උගුලෙන් ගැලවෙන ක්‍රම අපිට ඇති කරගන්න ඉඩකඩ පැහැදිලිවම තියෙනවා. ප්‍රේමසිරි මහත්මයා, ඔය කියව ආකාරයෙන් අපිට වෙන ණය උගුලෙන් මිදෙන්නට පුංචි පුංචි ක්‍රම ටිකක් ඔබතුමාට කියන්නට හැකියාවක් තිබෙනවද? ඔව් තියෙනවා. ඇත්තම තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් එක දෙයක් තමයි අපි මුලින්ම බලන්න ඕනේ මම මේ වෙනකොට කොච්චර ණය වෙලා තියෙනවද? මේ ණය වෙච්චට ගෙවන පොලිය මම කොච්චරක් වෙනවද? සමහර අපි දන්නා අය ඉන්නවා පෞද්ගලිකව එයා කවදාකවත් ණය ගෙවන්නේ නැහැ. එයා ගෙවන්නේ පොලිය විතරයි. ඒතකොට කවදාකවත් එයාට මුදල ගෙවා ගන්න විදිහක් නැති වෙනවා. පොලිය විතරයි ගෙවන්නේ. අන්න එයාත් ණය ගුලකට අහු වෙලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම සිද්ධ වෙනවා ණය ගුලෙන් ගැලවෙන්න කලින් මම කොච්චර ණය වෙලා තියෙනවද? මම මාසෙකට කොච්චර පොලියක් ගෙවනවද? ණය මුදල සහ පොලිය එකතු කළාම මම කොච්චරක් මාසෙකට ගෙවන්න ඕනේද? ඒ වගේම මම හොයන ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් මම මේකට යොමු කරනවාද කියලා පොඩි සරල ණය ගෙවීමේ සැලැස්මක් අපි හදා ගන්න ඕනේ. සමහර අය මේක මනසේ විතරයි තියෙන්නේ. හිතේ තියෙනවා මෙයාගෙන් ගත්ත මෙච්චරයි, මෙයාගෙන් ගත්ත මෙච්චරයි. අපි කොලයක් අරගෙන ගත්ත කෙනාගේ නම දැම්ම, බැංකුව නම් බැංකුව දැම්ම, කොච්චරක් ගත්තද, අද ගෙවන්න තියෙන ගාණ කොච්චරද, මාසිකව මම කොච්චර ගෙවිය යුතුද, මේ ණය ටික ඔක්කොම කළා එකතු කරලා බලනවා කොච්චරක් මම ණය ගෙවන්න තියෙනවද, මාසිකව මම කොච්චරක් ගෙවිය යුතුද. ඒ කියන්නේ ණය ගෙවීමේ සැලැස්ම බොහොම සරල විදිහට අපි හදාගෙන සැලැස්මට අනුව තමයි අපි ණය ගෙවීම සැලසුම් කරන්න වෙන්නේ. ප්‍රමිසිර මහත්මයා, අපි දන්නවා සමාජයේ බොහොමයක් මිනිස්සු ඉන්නවා ණය අරගෙන තිබෙන අය, ණය ගෙවලත් නැහැ. නමුත් තව තවත් ණය ගන්නවා. ඒතර වැඩි වැඩියෙන් මේ ණය බරින් නුට ණය බර දැනෙනවා. මෙහෙම කෙනෙක් මේ වැඩසටහන බලන නම් ඔබතුමාට කුමක්ද කියන්න තිබෙන්නේ? ඔව්, ප්‍රධානම දේ තමයි නැවත එම ණය උගුලට අහුවෙන්න එපා කියන එක. මුලින්ම අපි බලන්නවා සමහර අය කරන වැඩේ ගත්ත ණය ගෙවන්න ආපහු ණය වෙනවා. එම ණය මුදල ගෙවන්න ආපහු ණය වෙනවා. මේ ළඟදී මට එක් කාන්තාවක් මුණ ගැසුණා. ඒ කාන්තාව දස පොලකින් ණය අරගෙන ලංකාවේ තියෙන කුඩා කණ්ඩායම් කියලා ක්‍රමයක්. ඒක දෙන්නේ ණය විවිධ හැම පළාතකම ලංකාවේ තියෙනවා. ඒතර ස්ථාන 10කින් එයා ණය අරගෙන ඒ 10න් අරගත්තේ ඇයි කියලා ඇහුවොත් අර කලින් ගත්ත ණය බේරන්න අරගෙන තියෙනවා. එන්න මොකද වෙන්නේ? මේ ණය බර වැඩි වෙනවා. මම දෙන උපදේශය තමයි ඔබ ණය වෙලා තියෙනවා නම් කිසිම වෙලාවකවත් ණය ගෙවන්න නැවත ණය වෙන්න එපා. එහෙනම් ණය ඔබ ගත්ත ණය තියෙනවා නම් ඒ ගත්ත ණය නිසි ලෙස කළමනාකරණය කරගන්න. ඔබට තේරෙන්නේ නැත්නම් මේවට උපදෙස් දෙන අය අපේ රටේ ඉන්න ඕන තරම්. රජයේ සිටිනවා, ඒ වගේම විවිධ උපදේශකවරු ඉන්නවා. ඒ කෙනෙක් හම්බ වෙලා ඒ උපදේශය අරගෙන කොහොමද මගේ ණය කළමනාකරණය කරගන්න කියලා බලන්න. දැන් අද රටේ වැඩිපුරම සියදිවිහානි කරගන්නේ කවුද කියලා ඇහුවොත් කාන්තාව කියලා අපි හිතන්නේ. නමුත් කාන්තාව නෙවෙයි සියදිවිහානි කරගන්නේ, වැඩිපුරම සියදිවිහානි කරගන්නේ පුරුෂ පක්ෂය. මොනවාටද කියලා ඇහුවොත් විශාල වශයෙන් අපේ ගොවියෝ ණය වෙලා මේ ණය ගෙවා ගන්න බැරුව. ඔබ කිව්ව ණය උගුලට අහු වෙලා. ඒ නිසා මම දෙන උපදේශය තමයි වගේ ණය උගුලකට ඔබ අහු වෙලා කියලා දැනෙනවා නම් වහා මේ සම්බන්ධව උපදෙස් ගන්න. ඒ වගේම මහා බැංකුවෙත් වෙනම ඒකකයක් අද වෙනකොට පිහිටවලා තිනවා. ණය හිර වෙලා තිනුනම් ඔබට උපදෙස් ගන්න තේරෙන්නේ නැත්නම් මහා බැංකුවට ගියාම මහා බැංකුවෙන් පවා උදව් කරනවා. මේ ණය ටික මම හොඳට ගෙවාගෙන යන්න ක්‍රම ටික මොනවද කියලා ඒගොල්ලෝ කියලා දෙනවා.